මේක ගත්තට පස්සේ මොකද ඔබතුමාට හිතුනේ? ඒක පෙත්තක් දුන්නා නේ? එකම පෙත්තයි දුන්නේ. ඔව් මේක පෙත්තක් ගත්තට පස්සේ මට තියාර හිතට ඇගේ තිබිච්ච බරගතිය කඩු වුණා. හිතට ලොකු සැහැල්ලුවක් ආවා. ඇත්තට? ඔව්. සැහැල්ලුවක් ආවා. අමුතු කියන්නේ ප්‍රාණබ්බාක් ආවා. දැකද? ඇවිල්ලා තියෙන එක ඇත්තටම නේ? ඇත්තටම ඇත්තටම. ඇත්තටම ඒ ඇත්තටම. කියන්නේ ඉස්සල්ලා තිබුණේ කොහොමද? දැන් කොහොමද? නෑ ඉස්සල්ලා මම ඒකට ටිකක් තෙහෙට්ටු ගත්තා අර මේ තිබුණේ දැන් බස් එකේ තෙහෙට්ටු ගත්තා ඒක හැබැයි එකේ සුළු වෙලාවකදී ඒක ඇත්තටම නැතුණා. නැතුණා අමුතුම මේ සනීපයක් හටා. ආ ඒක තමයි. ඒක හරි ක්වික් එෆෙක්ට් එකක් එනවා මේ මල් වලින් හදලා මේක පවත්ලා. ඉතින් මම ඇත්තට මෙතන අක්කටිට ඔය දෙන්නේ මේකේ ක්වික් එෆෙක්ට් එක බලන්න. මොකද ගොඩක් කට්ටිය මේ හෝමියෝපති කියන එක දන්නේ නැහෙනේ. ඒවා මල් වලින් හදලා පෙත් නැචරල් සබදාහම් බෙහෙත්. ඉතින් මේ කිමිකල් නෙවෙයිනේ. මේකෙන් ඇත්තම කරන්නේ බ්‍රේන් එක ස්ටිමියුලේටර් සබදාහම් විදියට ඇඟේ තියෙන හෝමෝන හොඳට ගන්නට වැස්සෙන්න හදනවා. ඒක නිසා තමයි අර අපේ දැහැට්ටු කන්තරහ යනේවා නරක හෝමෝන එක්කම බැලන්ස් වෙන හරියට ඇඟ සුවපත්තල යන හැදෙන්නේ. මට ඉතින් හිතනවා මේ විසාජක් සම්පූර්ණ විසාජ පූර්ණ විසාජ තියෙනවා මගේ පුතාගේ මේක හොඳටම සුව වෙන්න සුවයි හරි සන්තෝෂයි මේ සුවයි මගේ බලාපොරොත්තු ඒකමයි. ඔව් ඉතින් ડોක්ටර්ට බොහොම පිං මේ ගැඩේට මොකක් ඇත්තටම දිව්‍ය ඖෂධයක් හරිම දිව්‍ය ඖෂධයක් උඹට කාගෙවත් ළඟ නැහැ මගේ ළඟ තියෙන විශේෂ ඖෂධයක් ඉන්ටරටින් ගේන ඉංග්ලන්ඩ් වලින් ගේන මේ සා මේ මල් ගොඩක් දාලා හදලා තියෙන්නේ මේ කහදාන උනේ තරම් අමුතු විදිහකට හරි පුදුම වේතක් ඕනම කෙනෙකුට හොඳයි මේ වයසේ හැටියට එයාට හරියනවා ඒ වගේ පොඩි ළමයින්ට පවා හොඳයි මට දරුවා අම්මලාට හරිසේ මම බලාපොරොත්තු වෙනවා ડોක්ටර් කාට ඇවිල්ලා පුතාගේ මේ යහපත් තත්ත්වයට ආවට පස්සේ අහෝ එකෙන් ඇවිල්ලා ડોක්ටර් හින්දිල යන්න ආ සතුටුයි ඒ පින් නොදුන්නත් ඒ පින් මට ලැබෙනවා මොකද මම හදවතින් මේ දේවල් කරන්නේ මගෙත් කියන්නේ අපේ දෙන්නගේ හොඳ වෙලාවට තමයි මම ડોක්ටර් මේ කොහොම හරි නැයි හොනේ අතුරු පිනක් ඉතින් තියෙන්න ඕන හොඳ වෙන බෙහෙතක් ගන්නනේ නැත්නම් එන්නේ රසායන ද්‍රව්‍ය තියෙන බෙහෙත් එහෙම නැත්නම් ගෑලි කප කපා හතර වටේ ගිහිල්ලා පෙට්ටියෙන් ගෙදරට එනවට වඩා හොඳ වෙනවට තමයි ડોක්ටර් මොන වෙනවා මොකද මේ බෙහෙත් ප්‍රවේ ගැන හිතන්නේ ඉස්සර දරගෙන හිටියද නෑ ડોක්ටර් මම මේක නොලේ ටීවී එකෙන් තමයි මම ડોක්ටර් වැඩසටහන් බැලුවා නිතරම බලනවා මම හැමදාම සෙනසුරාදා ඉරිදා සෙනසුරාදා නෙවෙයි හැමදාම යනවා මගේ ප්‍රෝග්‍රෑම්ස් එවරිඩේ 8:30 to 9 උදේටයි රා 8:00 to 9 හැමදාම යනවා හැමදාම පොයටත් යනවා අවුරුද්දක් තිස්සේ යනවා නේද ඔව් සමහරු හිතන් ඉන්නේ ඔය එක දවසක් බලුවම මේ දාත් තමයි බලන්නේ කියලා එහෙම බලනවා එහෙම නෑ හැමදාම මම තිස්සේ සුරත් තමයි බැලුවේ මම හැමදාම බලනවා මම පාර බලන්නේ නෑ ගොඩක් දවස් ගණන් අපි කතා කරනවානේ ගොඩාක් දේවල් 8:30යි හ්ම් 8:30 to 9 හොඳයි ඉතින් මේ සන්තෝෂයි ඈ ඔය ඉතින් මේ අපි පොරොන්දු හරි දැන් ආවේ හ්ම් තරම් පිසි ගොඩාක් දුර ඉඳලා නේ තංගල් ඉතින් එහෙම තමයි ගොඩක් දුර ඉඳලා තමයි කට්ටි එන්නේ තරා පිසිතර මේ වැඩේ මුතුමනේ ටික හරි එන සෝපත් ඒවා නේ